Info Highlights, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන්. බේරේවැව මගී ප්‍රවාහන යාත්‍රා සේවයේ සමාරම්භය සහ මහජන අයිතියට පවරා දීම අද පෙරවරුවේ ගරුවා ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. යුනියන් පෙදෙසේ සිට කොළඹ කොටුව දක්වා මෙම මගී ප්‍රවාහන බෝට්ටු සේවය ක්‍රියාත්මක වනවා. වායු සමනය කරන ලද මෙම බෝට්ටුවකින් වරකට මගින් 50කට ගමන් කිරීමට හැකිවනවා. මගී ජනතාවට මාසයක් පුරා නොමිලේ ගමන් කිරීමට හැකිවීමද මෙම සේවාවේ සුවිශේෂත්වයක්. කොළඹ නගරයේ ඇති අභ්‍යන්තර ජලමාර්ග ඔස්සේ මගී ප්‍රවාහන බෝට්ටු සේවාව ආරම්භ කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳ සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයනයකින් අනතුරුවයි මෙම බෝට්ටු සේවාව ක්‍රියාත්මක කර ඇත්තේ. කොළඹ ප්‍රදේශයේ පවතින උග්‍ර මාර්ග තදබදයට විසඳුමක් ලෙස මෙම බෝට්ටු සේවාව යොදාගත හැකි වෙනවා. මෙම උත්සවය අමතමින් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා, ගිය අවුරුදු 4 මේ අමාත්‍යාංශයෙන් ගත්ත ක්‍රියාමාර්ග නිසා අවුරුදු 50කින් 60කින් කරන්න බැරි වුණු වැඩ කටස අද මෙතනදී සිදු වෙනවා කියලා මම කියන්න කැමතියි. කොළඹ අලංකාර කිරීම, ඒ සඳහා මේ අලංකාර කිරීම සමග මාර්ග හා ගමනාගමනය සඳහා මේ අලුත් බෝට්ටු සේවය ආරම්භ කළා කියලා. මේකෙන් සිදු වෙන්නේ පෑ භාගයක් යන ගමන මින්තු 10කට අඩු කර ගන්න පුළුවන් වෙනවා. නියම ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ මෙම බෝට්ටු සේවාව සඳහා බෝට්ටු සැලසුම්කරණය සහ නිර්මාණකරණය සිදු කරන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවයි. නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා මෙම මගී යාත්‍රාවේ ආකෘතියක් අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු වුණා. උත්සවය අමතමින් අදහස් දැක් වූ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා, අපේ රටේ ආර්ථිකය එකතන පල් වෙන්න ප්‍රධානම හේතුවක් වෙලා තියෙන ප්‍රවාහන තදබදය. ලක්ෂ 80ක් රථවාහන පාරේ තියෙනවා. පවුල් ඉන්නේ 55 ලක්ෂයි. දැන්ටමත් කොළඹ නගරෙන් 15%ක තියෙන්නේ පාරවල්. එනිසා මේ පාරවල් පළල් කරලා අධිවේගී මාර්ග හැදලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්න ඕන. අන්නේ නිසා තමයි අපි බස් රථ ප්‍රවාහනය ශක්තිමත් කරන්න, ඒ වගේම සහල්ලු දුම්රිය පද්ධතිය නැවත ගොඩනගන්න, ගෙන එන්න අලුතෙන් මේ DR විජයවර්ධන මහත්මයා එහා පැත්තෙන් තියෙන බිම් ප්‍රදේශයේ ලේක් හවුසියේ සිට කැප්ටන් කෝවිල දක්වාත් සාන්ත සෙබස්තියන් ප්‍රදේශයේ දක්වාත් එකම ප්‍රධාන මගී ප්‍රවාහන බහුද මධ්‍යස්ථානයක් ඉදි කරන්නත් අද කටයුතු කරලා තියෙනවා. මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ මහනගර ව්‍යාපෘතියට සමගාමීව ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය සඳහා මුල්‍ය දායකත්වය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවයි. මෙම මගී ප්‍රවාහන බෝට්ටු සේවාව දෙස් විදෙස් ආකර්ෂණය දිනා ගැනීමට හැකිවනවා මෙන්ම මෙරට මහජනතාවට නවමු අත්දැකීමක් ගෙන ඒමටද සමත් වනු ඇතී.